අද කම්කරු පන්තිය වෘත්තීය සමಿತಿ එක්කව වෙන්න අවශ්‍ය වෙන්නේ ඇයි පැහැදිලිවම අපි දන්නවා මේ වෙනකොට රනිල් රාජපක්ෂ ආණ්ඩුවේ ප්‍රධානම හතුරෙක්ට ඔවුන් සලකන්නේ මේ රටේ වැඩ කරන පන්තිය මේ රටේ වෘත්තීය සමಿತಿ ඇයියේ ඇයියේ කිසිදු ජන බලයක් නැතුව පොට්ටුවේ හොරුන්ගේ 134ක ඡන්දයෙන් තමයි මේ රනිල් වික්‍රමසිංහ අද ජනාධිපතිලා ඉන්නේ ඒ ජනාධිපතිලා ඉන්න ගමන් ජනතාවට විවිධාකාරයේ බොරු කියනවා අද ඔන්න රට ශාස්ත්‍රීයයිලෝ ශාස්ත්‍රීය වෙලා තියන්නේ කොහොමද ණය ගෙවන්නේ ලෝකෙන් ගත්ත ණය ගෙවන්නේ ණය ඔක්කොම ගල් දාලා තියන්නේ රට බංකොලොත් කියලා පොට්ටියුන් කිව්ව කලින්ම ණය ගෙවන්නේ ණය පොලි ගෙවන්නේ ඉතින් ඒක නිසා මේගොල්ලෝ වියදම් කරනවලු ප්‍රශ්නයක් නෑලු ප්‍රශ්නේ එනවා ණය පොලි ගෙවනකොට ප්‍රශ්නේ එනවා IMF එකේ ලෝන් එක ගෙවනකොට ප්‍රශ්නේ එනවා එතකොට ඉස්සරහට එන්නේ විරණ වැඩ කරන වන්තිය ඒක නිසා තමයි අද ප්‍රතිදස්ත බලද ගණන්ලා ප්‍රධාන ත්‍රස්තවාදීන්ට දකින්නේ මේ වෘත්තීය සමිති නායකයෝ වෙන්න නායකයෝ තමයි ත්‍රස්තවාදීන් ඒක නිසා තමයි මේ ප්‍රතිදස්ත බලද ගේන්නේ අපි දැක්කා මේ බලතේ අර්ථ නිරූපණේ කවුද ත්‍රස්තවාදීන් 1979 ත්‍රස්තවාදී ඇලකේ බලද ගේනකොට දෙමළ මිනිස්සු ත්‍රස්තවාදීන් ඊට පස්සේ 88 සිංහල තරුණයෝ ත්‍රස්තවාදීන් පස්සේ මුස්ලිම් අය ත්‍රස්තවාදීන් ළඟට අන්තරේ ත්‍රස්තවාදී දැන් කවුද අර්ථ නිරූපණය කරන්න යන්නේ කාමද වැඩ කරන වන්තිය අද මේ විරෝධය අමුවේ ත්‍රස්තවල ත්‍රස්තවාදී ඇලකේ බලද වෙනුවට ගේන්නේ යන මේ ATA එක අවශ්‍ය කරන්න යනවා ලු හැබැයි අදාස් ගන්නවලු 30 වෙනිදාට කලින් අපි කියනවා විජේදාස රාජපක්ෂ ඇතුළු සමස්ත ආණ්ඩුවටම උඹලට ඔය පණත ගේන්න අපිට දෙන්නේ නැහැ මේ පණත ගේන්නේ ඒකයි අද මේ රටේ ජනතාවගේ මූණ දෙන ප්‍රශ්න සම්බන්ධයෙන් කතා කරන්න වැඩ කරන මන්ත්‍රියයි ඒකයි ඒ අපි දානවා අද එක්ස්ප්‍රස් පර්ල් නැව ගැන කතා කරනවා මේ නැවේ වන්දිය බිලියන 10කට වැඩි කියලා තක්සේරු කරලා දිනනවා නමුත් මේ වෙනකොට ඒක බිලියන 6කට බස්සලා දිනනවා ඒ බිලියන 6 ගත්තොත් IMF ලෝන් එකෙන් අම්බෙන්නේ බිලියන 3යි මේකෙන් අම්බෙන බිලියන 6ක් අද මොකද කරන්නේ මුංගේ කෙරුවි කොමිස් කාලා තියෙන්නේ අද මේ රටේ ජනතාවට ජීවත් වෙන්න බෑ අද වැඩ කරන වන්තිය රුපියල් 20000ක පඩි වැඩි කිරීමක් වෙනුවෙන් ඉන්නේ අද අධ්‍යාපන ශේෂ්ඨයේ බරපතල අර්බුදයක් අද රනිල් වික්‍රමසිංහ මොකද කියන්නේ පාසල්වල ගිහිල්ලා මේ රටේ අධ්‍යාපනයේ ගොඩනගනවලු නව අධ්‍යාපනයක් කරනවලු යකෝබේ රනිල් වික්‍රමසිංහ අධ්‍යාපන අමාත්‍ය වෙලා හිටියා අගමැති වෙලා හිටියා එතකොට බැරි වුණා මේ රටේ අධ්‍යාපනය ගොඩනගන්න අද අධ්‍යාපනයේ ගොඩනගීමේ කතා කරන්නේ මොකක්ද ඒ කතා කරනකොට අද දරුවන්ට මන්දපෝෂණය අද මහ බැංකු වාර්තාවල ජනසංඛ්‍යා ලේකන දෙපාර්තමේන්තුව සහ යුනිසෙෆ් සංවිධානය නිකුත් කරපු වාර්තාවල සෑම වාර්තාවලම ළමයි මන්දපෝෂණයෙන් ඉන්නේ විසඳුමක් නැහැ ළමයාට පෙළ පොට්ටික බෙදන්න විදියක් නැහැ ළමයාට ඉලඳුන් නැහැ ඔබගේ දරුවන්ට සපත්තු කුට්ටමක් කරන් දෙන්න බෑ ඔබගේ දරුවන්ට බෑගියක් කරන් දෙන්න බෑ අභ්‍යාසමත කරන් දෙන්න බෑ මෙයා වෙන්නවා විශාල අධ්‍යාපන වර්ධනයක් ඒ නිසා මේ රැවටිලිවල අපි තවදුරටත් දිට දෙන්න ඕනේ නැහැ මේගොල්ලන්ට කිසිම ප්‍රශ්නයකට විසඳුමක් නැහැ ඒ නිසා විසඳුම තියන්නේ අපේ අතේ අපි කියනවා අපි උඹලගේ ප්‍රතිසස්ත මනකට වෙන වහත්වයට කිසි දෙයකට බය වෙන්නේ නැහැ රටේ ගුරුවරු පෞගිය 15 වෙනිදා වෙන්නවා බලය මොකද්ද කියලා අපි කොහොමද වෙන්නලා තින්නේ බලය ඒ නිසා අපි සියලු දෙනා ඒකාබද්ධව සමස්ත වැඩ කරන පන්තියත් එක්ක උඹලට බය නැතුව රටේ ජනතාවගේ විමුක්තිය වෙනුවෙන් දැඩිව මෙණී ඉන්නා කියන කාරණාව පැහැදිලිව ප්‍රකාශ කරනවා ඔබට ස්තුතියි தொழில்களே தோழியர்களே உங்களுக்கு ஒரு காரணம் சொல்லணும் இன்று நாங்கள் கொழும்பில் வைக்க இந்த மே தினம் தான் இன்று தொழிலாளர்களின் உண்மையான மே தினம் இந்த மே தினத்தில் இருக்கிறது யாரு தொழிலாளர்கள் பெருந்தோடு பகுதி மக்கள் விவசாயிகள் ஆசிரியர்கள் தபால் ஊழியர்கள் பேங்க் ஊழியர்கள் எல்லோரும் ஒன்றா சேர்ந்து இந்த மே தின கூட்டம் இந்த கூட்டத்துல ஒரு அரசியல் கட்சியுமில்ல கட்சிக்கு சார்ந்த தொழிற்சங்கம் இல்ல நாங்க எல்லாம் ஒன்றா சேர்ந்து அந்த போராட்டம் செய்யறோம் அரசியங்களுக்கு தெரியும் இன்றைக்கு அரசுக்கு எதிரான முக்கிய காரணங்கள் யார பாக்குறாங்க
நன்றி.